පබලු කතාවට ආදරය කරනවා ව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මේ ගැන අපිට මෙතනදී තවදුරටත් සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන සැබෑම කාරණය බවට පත්වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට ඉඩකඩක් තිබෙනවා. ඒ කියන්නේ ඇත්තටම අලුත් ගෑනු ළමයට අරයාව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා නිසා ඉදිරියට ඇතිවන කරදරයක් සහ ඒකෙන් අභිමන් කොහොමද මේ ගෑනු ළමයව ගලවගන්නේ කියන කාරණය අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් කොහොම හරි අනිවාර්යයෙන්ම මෙන්න මේ ගැන අපිට තවදුරටත් සාකච්ඡා කරන්න ඉඩකඩක් හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන ගමන්ම අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයා දන්නවනේ ඒ කියන්නේ දැන් මේ අලුත් ගෑනු ළමයා ඉන්නවනේ. ඉතින් මෙයාට මෙයා විවාහ කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට කැමති වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව තමයි මේ ගෑනු ළමයට ආදරයක්වත් මේ ගෑනු ළමයා ගැන හැඟීමක්වත් කිසිම දෙයක් මේ වෙද්දිත් නැහැ කියන කාරණය අපිට මෙතනදී තවදුරටත් පෙන්වා දෙන්නට පුළුවන් කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට ඉඩ හසල වෙන් කරගන්න කැමති වෙන්නේ කියන කාරණය ඉදිරියේදී පෙන්වා දෙන්නටත් පුළුවන් කමක් ඇති කරගන්නවා කියලයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක තවදුරටත් සාකච්ඡා කරන්නට ඉඩකඩක් හදාගන්නට කැමති වෙන්නේ කියන දේ ගැන මතක් කරනවා. ඇත්තටම දැන් මුල ඉඳන්ම මේ ගෑනු ළමයා මේ කසාදෙට විරුද්ධ වුණානේ. ඉතින් මේක මෙයාට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම මේ කෙනා හිතන්නේ අභිමන් නිසා තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දේවල් දැන් වෙනස් කරන්න ඕනි කියන තැන තමයි මේ වෙලා වෙනකොට ඉන්නේ කියන කාරණාව අපිට මෙතනදී තවදුරටත් සිහිපත් කරන්නට කැමැත්තක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව මම මෙතනදී ඔයාට මතක් කරලා පෙන්වන්නට කැමති වෙනවා. කෙසේ වෙතත් අපි මෙතනෙ තව දෙයක් ගැන කතා කරන්නට උනන්දුවක් දක්වනවා. ඒ තමයි මේ ගෑන්ලමයට තර්ජනය කරලා මෙයාව බය කරගන්න ඉදිරියේදී ගොඩාක් උත්සාහ කරනවා කියලයි මම අද කතා කරන්නේ. හැබැයි මේ උත්සාහය සම්පූර්ණයෙන්ම ඉදිරියට මෙන්න මේ වගේ දෙයකට පෙරලේවි. ඒ කියන්නේ අභිමන් මේක දැකලා මේ ගෑන්ලමයට තර්ජනය කරන එක වැරදිනේ. ඒ නිසා ඉදිරියට ලොකු රණ්ඩුවක් ඇති වෙන්නත් පුළුවන්.